නමස්කාරවිීවා බුදුරුවනටෙ සෙමදබුදුහිමි සාරනයමි නමස්කාරවිීවා දම්රුවනටෙ සැමද සදහම් සාරනයමි නමස්කාරවිීවා සංගරුුවනටෙ සැමදාමහා සංග සාරනයමී නමස්කාරෙවිීවා තුනුරුුවනට සෙම්මදති සාරන සාරනයමිසාඳුසාදුුසාදුු අපගේ පරමු පූජිනය ගුරු දියවොත්තමැ. ල්යාන මෙතර පිංවල් ලොකු සාමින් අහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම සැලජීවා. සාදු සාදුසා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි. පංවත් සිල්මෑ නිවරුණේ ශ්‍රද්ධවන්ත පංවදුන. දෙදස් විසිතන ොල්ගහවල මහමෙ වුණනා භවනා සුපී කටින මහාපින්කම අවසංුව කටිනානි සංස ධර්ම දී සනාව ත්‍රවණී කරන්ඩ මේ සියලු දෙනා සෙදී පැහැදී සිටින්නේ. වස් තුන්මාස උපස්ථාන කරලා කටින පින්කමක් කරනවා කියන්නේ හරියට සෑයක කොත්පලඳලා ධාතු නිදං කරලා පිකමක් කරනවගේ ඓතිහාසික දෙයක්. එතකොට මේ කටින චීවර පූජාවක තිබෙන ආනිශංස ගැන මේ පින්වතුම් මම හිතනව හල නැතුවනවී අහල ඇති. කවදහරි කටින පිළිබඳව අහලා තියන ධර්ම දේශනාවක එහි ආනිසංසත් එහි වචිනාකමත් තේරුම් අරන් තමයි බොහු දෙනා ශ්‍රද්ධාව එකතු පහඳ වෙල්ලා මේ පින්කන් කරන්නේ. දුරල්ලබෝලබිච්ච මනුස ජීවිතයේ කෙනෙකු අතින් සිද්ධ වෙනවනං විශේෂ පින්කම මේ කටින මහා පින්කම ඒවාගේ සුවිසේසි පින්කමක්. කටින චීවර පූජාවක් පූජා කරග්ඩ ගිහි ගෙනාට විතරක් පුළුවන්කමක් නෑ. ගිහි පාර්ශවවී විතරක් ඉඳල කරන්න බෑකට. කටින පින්කමක් කරන්න උපසම්පදා සංඝයක් සිටින් දෝ නෑ. පසම්පද සංගයා ඇසල පුම් පෝයිදවසට පස්සේ දාවසේ වස්වසඩ ඕන වස්තුම්මාසි වස්කඩාගන්න නැතුව වසාරක්ෂා කර්න්න ඕන ඒ වස්කාලි පිළිවෙත් පුරන්න ඕන පෙරවස වප්පෝයෙන් පවාරණය කරන්න ඕන එතවට එනම් මෙතෙක් මේ තැනට එන කල්ම ගරුතර සංගරත්නය තමයි ඒ කටයුතුටික කරන්න. අන්නෙහෙම වස් පවාරණය කරපු ස්වාමෙන්න් වහන්සේල්ලාට කටිනය කියල විනේ කර්මයක් තියෙනවා. එකතිෙන ස්වාමන් අහන්සේල්ලාට. ඒ කටිනය කියන විනය කරමය කිරීම පිණස්ස චීවරයක් පූජාකිරීම තමයි කටින ජීවර පූජාව කියල කියන්න. එතකොට මේ කටින ජීවරය අත් සිවුරුත් එක්ක බලනකොට වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ අනිත් චීවර අපිට ඕනෑම මාසෙක ඕනම දවසක් ඕනම වෙලාකසිවරු පූජා කරන්න පුළුවන්. එවන කට්නෙ චීවරයේ පූජා කරගන්න පුළුවන්නේ වස්වැසූ සංඝයාට පවාරණය කරපු සංගයාට මාසයක් ඇතුළතු විතරයි. වක් පෝේන්දල ඉල් පෝය දක්වා ඔක්තුොම්බර පෝේන්දල නොහැම්බර පෝදක්වා විතරයි. එක්ක ආවාශක ස්වාමින් වහන්සේල සියනමක් වැඩිහිටියන්, එකක් කටින චිවිරයේ පූජා කරන්න. දායකයෝ දහස් ගානක් හිටියත් එක කටින චිවිරයේ පූජා කරන්න. වෙන සිවුරු ස්වාවින්නම්සෙලට සයනමට සීයක් පූජා කරන්න පොළුවන්. දායකිෝ දාහට සිවුරු දහක් අරගනෙන්න්න පොළො. කටන චීවරේ බැෑ. එතවුට පංහතුනි ඉලට තමයි ධනය පිරිකර සහිත ධනය සංගික කරනකොට කටිනේ තමයි ඒ දානශලාවෙ තියන ප්‍රධානම ධනවස්තුව ඒනිසායිමං කටින චීවරම් බික්කු සංගස්සදේම කියල පූජා කරනකොට මුළු දානසාාලාවම තියෙන ධනවස්තු සංගික වෙනවා. අනිත්්‍යක තමයි ඕනම සිවරක් මේක ඔබවහන්සේට කියල නමකින් පූජා කරන්න පුොළොන් මේ තීවරය ඔබවහන්සේට කියලා කටින ජීවරයේ බෑ. අනිවාරයෙන් කටින චීවරේ සංගිකයි සගසතු කොල්ලම පූජා කරන දෙයක් ඔන්න දැන් වෙනස බලන්න කටින චීවරේ. එතකුට කටින චීවරයක් අනු දැන වදාලේ බුදුරජාණන් වහන්සේ සුපේසල සික්ෂාකාමි භික්‍ෂුවන්ගේ ප්‍රතිපත්තියේ පහසු පිණෙස එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ තිස්නමක් පාවීයක භික්‍ෂූන් වහන්සේලා වස්වසල බුදුරජාණන් වහන්සේ බැහැදකිින්ඩාවී ගොඩාක් තෙමීලා. අද්දා මොරසූරණ වැස්සේ තෙමීගන උන්වහන්සේලා දුතගුණින් යුක්තයි එනිසා තුන් සිවුරට අමතරව සිවුරු පාවිච්ච කරන්න. අඳරනය තනිපොට සිවුර දෙපට සිවුර. තුන්සිවුරෙන් බැහැරව ගංවදින්නෑ. එ යන යන ැන සිවරදුන් අරගෙන යන්නේ. ඊටවස්ස අකාලේ ගමට වඩෙන්නෑ. මේ හේතු නිසාර වඩසාවිෙන් තෙමීගනාපු ස්වාමෙන්ාහන්සේ එල්ලාට වියල්ලි සිවුරක් වේලිච සිවරක් නෑ. ඒ ස්වාමන්නම්සෙල බුදුරජාණන් වහන්සේට බැහැදකින්ඩැවිල වන්දනා කළේ වතුර බේරෙන සිවුරුවලින්. බුදුරජාණන් වහන්සේ සුවදුූ කවිමසල්ල ධර්මේ දේශනන් කළ ඒ වතුර බේරෙන සිවුරුවලින් යුක්තව ඒ ඉඳගෙන හිටපු ආසනයම ඒ තිස්්නමක් සංඝයා අරහත් භාවයට පත්වොරම්. තැම රහතන් වහන්සේ අරහත්වයට පත්වෙලා නැගිටලත් පොරවගණඩු වියලි සිවුරක් නෑ. ති ඒ වෙලාවෙ තතාගතයන් වහන්සි කල්පනා කළා මේ ප්‍රතිපක්ති ගරුක සුපේසල්ල සිික්ෂකාම භික්ෂූන්ට තොන්සිවර ජීවත්වෙන ඒ ප්‍රතිපදාවට හානිවෙන්නෙත් නැතුව අම්මතර සිවුරු පාවිච්චි නොකර ඉඳින්න්නහ සිිල්පදීට හානියක් වෙන්නෙත් නැතුව අතිරේක සිවුරක් එවුුණාට ආපඔෝ වෙනස් සිවරක් පාවිච්චි කරන්න ක්‍රමයක් ොහොමද එක්කරු නෙහිල්ලා බුදුරජාණන් වහන්සේ අතීත බුද්ධ වන්සේ පවා පැවතගෙනන කටින චීවරය අනුදැනවන්දාලා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනන කටිනේ අතුරන්න අනුදැන වදාාරන වකියල්. ඒක කරන්න මින මෙෙහිමයි. වස්වසල අවසං භික්‍ෂූන් වහන්සේලා චීවරයක් ස්චීවරයකට රෙදි හොයාගන ඒ රෙදිවලින් සිවරක් කරවල එදාම සිවර හදාගෙන කටිනත්තරණය විනේ කරමය කරනවා. ඒ විනේ කරමය කරලා කටිනේ අුමෝ දංගුණට පස්සේ. ස්වාමෙන්නම් සිට සිල්පද පහක ලිහිල් බවක් එනවා. ඒ තමයි තුන්සිවුරට අමතරව තව සිවුරු පාවිච්චි කරන්න පොළුවන්. ගමනක්බෙමනක් ැනකුට එක සිවුරක් ආරක් සිතව තියල යන්න බොළුවන්. විමසන් නැතුව ගමට යන්න පොළුවන්. විශේසිෙන් හතර නමකට පූජා කරන දානයක් වේද ඒ දානෙට උනත් යන්න පුළුවන් මෙආදිවැසයෙන් ආනිසංස පහක් මාස පහක් ඒ ආනිසංස සැලසෙන විදිේ පහසුවක් එෙනවා කටන චීවරයක් ලබිච්ච ගමන්ගේ භික්‍ෂූන් වහන්සේල්ලාට ඒ විනේ කර්මය කල් හම. එතට දැ මෙතෙක් කිව්ව කටයුතු ඔක්කොටම ගිහිව සම්බන්ධ නෑ. දුොට මේ ගටිනය කෙනෙක සම්පෝර්ණයම ස්වාවිණ්ාහන්සේලාගේ සීලයේ ප්‍රතිපත්තියක් එක තියන චීවරිය. නමුත් පංවතුනී පස්සෙ කාලයේ මේ උතුන් සුවිසේසි වූ චීවරය පූජ කන්න මිනිසුන් ඉදිරිපත් වන ඒ පින මිනිසු ගත්තා වස්සාරාධනා කල්ල වසාරාධ වස්වසල් අවසං වෙච්චු ස්වාමින් වහන්සේලාට චීවර පූජා කළ එයින් එකකින් කටිනේ විනය කරමය කළ පංවතුනේ කට්න චීවර පූජාවක් කරන්න පුළුවන් තුන් දෙනකොට කට්න චීවර පූජාවක් කීදනෙනකුට කරන්න පුළුවන්ද තුන් දෙනකොට එක්කෙනෙක් තමයි හම කරනවා කියල බාරගන්න කෙනාට කටින පින්ගම ගරන්න පුළො. ඒ මේ කට්නචීවර පූජාව පින ගන්න පුළො. දෙවෙනි එක් කෙනා තමයි ඒ කට්න පින්කමට උදව් කරනාය. දැක් මෙතන ඉන්නේ බහුතරේම උදව්වයෙන් සම්බන්ධ විච්චයිඉන්නේ. මෙතන සමයිට කිහිප දෙනා ඇවිල්ල අවසරෑරන්. අපට කටනචීවරය පින්කම දෙන්නෙල ඉල්ලව ඉල්ල අවසරගත්ත කීප දෙනයි ඇත්තේ. බෞතරයින්න එකතු වෙච්චායි ඒකදුවෙච්චාය සියලු දෙනාට කටනචීවර පූජාවේ යනිශන්සේන. තුන්ගනි පාරසවය තමයි එයාලා ඉල්ලත් නෑ කටනී. කටනට උදව් වෙන්නත් බැරි වෙලා නමුත් කටනචීවර පූජා කිරීම හෝ ඒක සංවිධාන කිරීමේදී අනේ හොඳයි සාදු කියලා අනුමෝදන් වෙන කෙනම් අනුමෝදන් වෙන කෙන කට්ටින චීවරය පින්කම භාරගන්න එක දමාරු උදව් කරන එක දමාරු අනුමෝදංගන එක දමාර අනුමෝදක් වෙන එක තමයි අමාරුවාදී අපිට ඉල් වුව අපිට දුන්නේ අපිට දුන්න නංවෝට වැඩි හොඳට කරනවා අන්න කට කහට ආපු ගමන් අනුමෝදනාව කෙනෙ ෙනැතිවලෙන කට්ි ඔක්කොෝම් වට වෙලා කටින තිවර ඇරුවා ඇල්ලුවවා මට ආයතෙන්ට යන්න බැරුණ අරකි මේ තල්ලු කලාමාව කියලා එට එන අමනාවය යන්න අනුමෝදනාව නෑ ඔක්කොම දානය බෙදුව මට දානය බිදන්න යන්න දුන්න කියල මොකක් හරි අඩුපාඩුවක් අරගන සාධාරණය අසාධාරණය හෝ යුක්තිය අයුක්තිය හෝ අරගෙන හිතෙන් මානසිකව වේදනාවකට පත්වෙන්. ඒ වේද නවට පත් වන්ට පස්සේ අනුමෝදන් වට බැරූ යනවා. එහිනම් පංවතුන පින කරන කෙනයි උදව් කරන කෙනයි අනුමෝදක් වෙන කෙනයි කියෙන තුන් දෙෙනම පිනේ කොටස්කරු වෙනවනා. කටින පින්කමක් කියන එක හැම අවුරුද් දෙම හැම කෙනාටම කරන්න පුළුව. පුළුවන්ද බැරිද පුළුවන්. එහම් ගියවරුද්ද කරපොයත් මේ අවරුද්දේ අයට අනුමෝදනාව හෝ සම්බන්ධවීම තුළින් එකතු වෙන්නෝ. ඊළගෞුරුද්දෙ කටිනය කරන කට්ටියට මේ පිරිස සම්බන්ධවීම සොහෝ අනුමෝදංවීම තුළින් එකතු වෙන්න ඕන. එකතුවෙල්ල වර්ෂයක් පවාසා කටින චීවර පින ගන්නඕන. කටිනචීවර පූජාමය පින. පැහැදිලීද එහිනම් කාටහරි බැරිවනානං ඔය තුනට මෙන්න දැම් බලුවන් අද උත්තුම් කටින චීවර පූජාව කිසිීම අඩුවක් නැතුව සරුව සම්පූර්ණව හොඳ මාකාරෙන් අද කටින චීවර පූජාව සිද්ධ වුණා දේනි සමී පින මං සතුටින් අනුමෝදන් වෙනවා කියලා සතුටින් සාදු කියල අනුමෝදග එන්න. එතකුට පංහදුනදැන් කටින චීවර පූජාවේ ආනි ශන්සයේ කටිනචීවර පූජාව ආනිසංසේ තමයි ඒ ආනිශංස දෙආකාරයකම් පෙන්න්න පුළුවන්. එකක් තමයි දෙවියන් මිනිසුන් අතර ඉපදෙද්දී ඒ ලෞකික සැපසම්පත් ලැබෙන ආකාරය අනත්තික තමයි ලෝකෝ ෝත්තර පැත්ත සසරදුකෙන් නිදහස්වීම පිණිස කට්නචීවර පූජාවෙන් ලැබෙන පුුණ්‍ය ශක්තිය. එතවට ඇතව මේ කි නම් වැදගත්ම දේ තමයි ලෝකෝත්තරහනි සන්සය. දැ මීට කල්ප අනුව එක්කට කලෙන් නාගිත කියන මහරහතන් වහන්සේ කටනචීවර පූජාවේ පින උන්වහන්සේ තතාගතනම් සිදිරේ කියා හිටිනවා ස්වාමිනිි භාර්ග්‍යතුන් වවාස මංගේ කට්න චීවර පූජාව කළේ විපශසී බුදුරජාන් වන්කගේ කාලෙේ. කල්ප අනුව එකක් ස්වාමිණි භාග්‍යතුන්න් සහපස්සට බලනවා ඒ චීවර පූජාව කරපු දා ඉඳල්ලා මේ අරහත්වයට පත්වෙන ජීවිතයේ දක්වාම සතරාපායි වෙටල නෑතිෙන්. දෙවියන් අතර රිපදුුනත් මිනිස්සුන් අතර රිඉපදුනත් ප්‍රධානියයක්ක් වෙලාක නො ඉපදෙන්න. එකට හේතු ඇයි දන්නවද වස්ත්‍රදාාන තියෙනවල ඒ වස්තරදාාන අතර අගග්‍රම වස්ත්‍රධානය තයි කටන ජීවර පූජ. දෙගඔ නො ඇලල් පාසල් ළමයින්ට ඇඳුම් බෙදාදනවා කියන්නකු වස්ත්‍රධානයක්. ඊළඟට ළමයින්ට ඇඳුම් බෙදල දෙනවා වැඩිහිදියයට ඇඳුන් දෙනවා. වස්ත්‍රධානී ඊළඟට සිවුරු පූජා කරනවා තුවා බෙක්‍ෂීටාදි වස්තර පූජා කරනවා තුන් සිවුරු පූජා කරනවා ඒ සියල්ලුම පූජා කරන වස්ත්‍රධානතර උත්තුම්ම වස්ත්‍රදාානමමු කද සත්පුරුෂ පින්වන්තු මනුස්්‍යේෙ පසුගිය කාාලේ වෙළඳ සැලක් වරුධ කරලා හැකිතාක් තමන් ඇඳුම් අරං යන්න කියලා වෙලඳ සැල්ලක ඇඳුන් දන් සලද්දන්න. යංකිසි මනුස්්‍යයක් මුළු ලෝකේම පුරාතියෙන්න වෙළඳ සැල් විවුරුදධ කරල ඇඳුන් දන්දෙනවනම් දවසන්න වී දෙකක්නවී දිනපතා අවුරුදු සීයා. එයා යම් පිනක් රැස් කරනවාද. කටින චීවර පූජාවෙන් දාසම් පංගුවක් තරංවත් ඒ පින ප්‍රමාණවත් නෑ. කටන චීවර පූජාවම අගරයි. ලක්දිව සිටින සියලුවම සංඝයාට තුන් සිවුරු කෙනෙක් පූජා කරගන ගියෝ. ඒ සියලූ සිවුරු පූජාවට වඩා. කටනචීවර පූජාවේ පෙන මහත් පලයි මනසාස. පැහැදිලේද. තුට අග්‍රම වූ අස්ත්‍රධානය ආද අග්‍රම වූ දා ඒ චීවර පූජාව සිද්ධ කරලා මනුසල්ලෝකයේ හරි දෙවියන් අදරහරි ඉපදෙද්දී අග්‍ර උපත්තිකටයෙන්නේ හීන දීන බයාදු කුළවල උපදිලා ඉපදිල නෑ කියනවා. ඊට පස්සේ කියනවා මම ඒ කාලෙ ඇතුළද ලැබිච රාජකං ගනංකලොත් එහෙම සිවර මහන්ට ගහපු ඉදිකට්ටු ගාන හදගුණෙන් වැඩි කළත් ඊටත් වැඩි රජකං හම්බෙල තිේෙන. අන්න ඒ උපමාවත් එක තමයි මේ අ එක ඉදිකට්ට හා සක් විදි රජකමහත්වතාවල් ලැබෙනවා මෙහෙමයි එකම ක්‍රියාවෙන් ඔක්කෝටම එකම ආනිසංස ලැබෙන්නේ. ඒග හේතුව තමයි කර්මය කියන්නේ ක්‍රියාව පමණන්න වෙයි චේතනාව. එදා ඒ නාගිත දෙරුන් සංසාරයි ඒ පින කරනකොට චේතනාව පිහිටෝපු ආකාරේ. ඊට පස්සෙ කාලෙ කටින චීවර පූජාකරපු අය නාගිත තෙරුන්ට කලින් රහත් වෙලත්වේෙන එතු එකම පින්කමෙන් ඇයි දෙවිදිියකට විපාකාවේ චේදනාව මේගඩ්නචීවර පූජාවේ අගග්‍රම පින් ගන්ඩ කටිනචීවර පූජාවත් එක්ක පිරිකර තුනක් පූජා කරන්න ඕනු ඔන්න බොලේ ඔයාල එක කලාද කටින චීවර පූජාවයේ සම්පෝරණ පිනගන්න කට්න චීවරත්ත එ එකක පිරිකර කියා පූජ කරන්න ඕනද තුන. මොකදදේ. කියනවා ඒ ධානන්ට පරිස්කාර තුන තමයි කියනවා. පුබ්බියව දාන සුමනෝ දන්දෙන්න්න කලින් හිතේ ඇති කරගන්න පහම්බව සතුට හිතේ ඕනෑකම. ඊළංඟට දදංචිත්තාම් පසාදේ ති ධානේ පූජාකරදදිින් හිතේ ඇතිවෙන පැදීම. දත්වා අත්ත මනාහෝත කටිනේ පූජා කළ හිතේෙන සතුට ඔය සතුට ඒ අන්න ඔය තුන්ට ඇනම හිත පහදවාගත නම් කටින පින්කමත් එක්ක එයාගේ පින ප්‍රබලවම සංසාරටෙන්. ඇබැයි මේක වෙන්නේ ලොකු පින්කමක් කල්ලා යනකොට පොඩී දේකින් හිතරදෙන. වැඩි ඕර්නෑ මෙතැන නැගිට යනකු බාඩ දෙක නැතිවීම ඇති අවුල්ලයන්න බාට දෙක නැතිවීම ඇති අවුල්ල යන්න. එක්කෝ තමන්ගේ නම නොකීම. එක්කෝ ඒවාගේ මකාකාරය අවුලක් හැදෙනවා. එකක කවරවර ඇගේ හැප්පිලෑෑම. දානේ බෙදන්න නොදන්නේ එක. ඊලාට තමන්ට ඉස්සරහට එන්ට දෙනැතුම් පිටිපස්සෙරයන්ට කියපු එක චූටි දෙක්කින් හිතවුල්ල යනවා. ඉට පස්ස ගෙදර ගියාට පස්සේ කටින ගැන නෙවේ කල්ප නාව කතාව. එන්නේ අර වෙච්චා අසාධාරණය. සාධාරණය අසාධාරණෙන් යුක්ති අයුක්තිය සෙවීම පහන් සිතට අත්ෘශයීම් බාධවා. මට ඇයි මෙහෙමෝනේ මට මෙහෙම කළේයයි එහෙම කරන්න මංමකද්ද කරපු වැරැද්ද අන්න ඒවා සෙවීම තුන්සිත පහදවා ගැනීම පෙනණෙස අතිශයීම් බාධයි. තුන් සිත බාවාගන්න කෙනාම් සිතන ක්‍රමේ වෙනස්. පින්කමකට සූදානං වෙද්දි කරදර බාදා හිත්වේ දනා එද්දී එයා හිතනවා මම් බලවත් පිනා කරැස් කරන්න යන්නේ. ඒ පින බාලවෙෙන්ඩයි මට මෙච්චර කරදරෙන්නේ මං කෝහමරි මේ අභියෝගටික ජයගන්න ඕනකය. මන් දෙක්ක බනපොතක තියෙනවා කටිනචීවර පූජාව පින අතිසයිම් ප්‍රබලනනිසා. ඒ හිතත් ඒ තරම්ම ප්‍රබල කරගන්න ඕන කියා. එච්චරම කටිනචීවර පූජාවේදී ඔය තැන්තුනේද බාධ පැමිණෙනවා. දානේ පූජා කරන වෙලාවටත් බාධ පැමිණෙනු. හිතරිදීම එකෝ මට සිවර අල්ලන්න දන්නේ මොකක් හරිදය කටනීවර පජදී කටනචීවරේ අල්ලන්න ම ඕනිද නෑ එක සංකේතියක් විදරයි. චේදනාවයි කරමින්. එතකොට මොල්ල එච්ච කීප දෙනා කත්න චීවරය අල්ල ගනයද්දී. අනිත් අය තමන් කරන පූජාවක් විදිහට හොඳට හිත එක කරගෙන විමන් කට්න චීවරම් බික්කු සංගස් දීම මේ උතුම් කට්න චීවරය භික්‍ෂ සංඝයාට පූජා කරමි කියලා හිතෙන් පූජා කළහම ඒ චේතනාවත්මකවම එකේ නවා. තමන් මෙහෙම අල්ලන්න මෝන කියල එකක් නෑ. පැහැදිලිද ම මේ කියන එක. ඕකත් දන්නඇැතු ඕක ඇති හිො කැඩිලයන්න දානේ පූජා කරන වෙලාාවේ. දත්වාත්ත මනහෝති ධානේ පූජා කරල හිත ගොඩාව සදුඩු කරගඩ ඕන මමාහා පිංකමක් කලා අනේ මේ තරුණ වයසේ මේඇත්තන්ට ලැබිච්චලාබේ. එකේක පුද්ලීෙන් එක රටවල් වල ඉඳල්ල රැකියාවල් කල්ල ලංකාවටේනවා ඒ රටවල්ල වාසේ කරනවා. නමුත් කොරියාවේ ජීවත්ව වන දරුවන්ඩ කොරියාවේ රැකියාව කරද්ද එහේ අපි භාවනාසපු මමඒක දැක්කේ වැලි කතරක උල්පදක් වගේ කොරාව මහම වුුණා භවනාසපු තුනක් තියනව මංහිතන්නේ ඉදුොරු මම දැක්කේ වැලිකතරේ උල්පත් තුනක් වගේ. මෙහින් බොහෝ දුස්කරතා මත කුරියාවේ රැකියා සඳහා යන දරුවෝ එහි විඳින දුස්කරතා අනන්තයි අපප්‍රමාණයි ඒක වචනයෙන් කියන්න බෑ ඉල්ලන්ධාරය නිසා ඒවා දරාගෙන ඉන්වාමිසක්ක හිතේ යංයන් ආරමෝනු වගකීන් නිසා තමයි ඒ රැකියාවල ඉෙදිල පැයි දොළහාක සේවාකාලයක් එක්ක ච්චර දුස්කරතාවටම ඒ ඇත්තු මෝන දෙන්නේ ඇබැයි බලන්න සත්පුරු සැසුරි වටිනාකම කල්්‍යානමිත්‍ර සේවනේ වටිනාකම ඔයල කොරියාවට ගියක පාඩුනෑ පාඩුනේ ඔයාල කොරියාවට ගිල්ල සත්පුරුෂයන් ඇසුරු කරගෙන අද මේ කටිනේ දක්වා මහෝ සම්පතක් ජීවිතයට මහා පුුණ්්‍යය සම්පතක් උපද්දවාගන්න තැනට ඔයාල පත්තුනායේ සත්පුරු සැසුර නිසා බලන්න කොයාල්ලට වාසනාව හොයාගනට ගුඩෝ දුරකට ගිල්ලයි ඔයාගෙනාව විවාසනාව ඒ තම ඔයාලගේ සංස්කාර දුරුවට ගිහිල්ල වාසන අහොයාගෙනාව. මෙතන ඉන්න දරුව එක එක් කෙනත් එක කතා කල්ල බැලුවොත් හෝ ඔබ ඔබම සිතල බැලුවෝත් සමහල්ලවට කොරියාවට ගිය නැත්තන් රස්සාාවට මේ දරමේ හබ වෙන්න. මේ අද මේ කටිනයක් කරන තැනට එන්නේ. දරුවනේ මීට අවුරුදු විශ්සකට විසිපහකට කලින් මේ කටිනය කියියන එක ගමී වයසක කිහිපදිනෙගේ සමාගමකට කොටුුවේ අතිබේ. රුණයු ිට්ටුරගන්න පොඩියුන් කිට්ටු කරගන්නන්නේ කටින පින් කමකට. දෙැ මම ලංකාවේක් දෙෙන් කට්න පින්කංවලඩ සභාගයෙනවා මම එක කට්න පින්ගමකට සම්බඳුනේටිනි භාරයරන්තියෙන්නේ අවුරුදු දාහතරක පුුතේ. එයා තමයි කටිනය කරන්න. අවුරුද්දාහතරයි. එයාම තමයි තාත්තට කිය තියනෙ අපපච්චේ මට කටින පින්කම කරන්න ඕන මට සම්පූර්ණය ඒ සඳහා ප ද කිය යාගේ ච කාල යාගේ පොත්ත ඉ තුර කරු සල්ලික ලියුන්කි න්දලයි දල් අරගන කටින පින්කමක් කලා. නිදකුට ඒවා මට අවුරුදු විස්සක දුිතර කල්ලින් තිෙබෙන. අපේ ගංවල පවාමට හොන්ඳට මතකයි, කටන පින්ංහමකාලයට කටන චීවරේයටි කියෙල්ල රපියල් පනහක් ගමෙන් එකතු කරගෙන යනවා. ඒ රුපියල් පනහත් දෙන මනු සමහර මෙනස්සු ඇගේෙන් ඇටකෑල්ල ගන්නවාගේ ඒ රුපියා පනනා දෙන්න. සමාරු මං අරෙනවා. ඊළඟට පාන්සලේ සනගාඩුයි මිනිස්සු කීප දෙෙනයි ගට්න පින්කම දවසේන්නේ. සමූයක් වසෙන් එකතුල්ලා ගටන පින්කං කරන්නේ. මොක දෙහේතුව මෙහි ආනිසංස දන්න ඇත්තටව මේ කල්්‍යානමිත රඇසුර අපිට නොලැබුුණනං අපි ඇති මෙහිෙම පින්කං ගෙරරින්න පින්වතුයි. අ තුන් සිත පහද වගෙන කරන ගටන පින්කන්නේ. ඊට පසේ හරි එතකොට අප ගත්තවොත් එහෙම ඒ ප්‍රබල ආනිශන්සේ මුල්කරගන දෙවියන් අතර හෝ මිනිසුන් අතර රිපදෙද්ද මහත් වූ ආනුභාව සම්පන්න සැප විපාක සැල්ලසෙනවා. ඊළංග්‍රමකින් ලැබින්න ලෝකෝත්ත රානිශන්සේ තමයි පංහතුනේ ධර්මය අවබෝධ කරන්න අවස්ථාවක් ලැබුණොන් ඒ අවස්ථාව නැතිවෙන්න කටින ජීවරයක් පූජා කරල්ලා තියෙන ගෙනෙකොට. දෙ මනිසුන්ගේ ව්‍යවාහර යත්ව නවා ලැබෙන්ඩ යෙනදී ලැබෙනවමයි කියලා ඒ ඒකාන්ද සත්‍යයන් නෙවෙේ අජාසත්ව බනහලා යනකොට බුදුරජාණන් වහන්සිේ වදාල ඔය ජාසත්ත තාත්ත මැරුවේ නැත්තං ඔ ඉන්න ආසනේම සෝතා පන්න පලට පත්වනෝක එහිම් අජාසත්තට පුුණ්්‍ය බලයක් තිබ්බාද නැද්දෝ ඒ සෝවාවෙඩ තිබ පින්න ඊට කලින්ම නැසුනා. තෘගහතක කරවයි. එහිනාම් ලැබෙන්ඩ තියනදේ නැසෙන්ට බලුවන්ද බැරිද. පුලො. කටිනචීවර පූජා කරපු කියනකොට. සෝතා පන්න පලේට පත්වීමට මාර්ග පලේට පත්වීමට යංකිසි පිනක් තියෙනවා නම්. ඒ පින නැසන්ඩ දෙන්නෑ ඒ බල්ලවත්ව ආරක්ෂ කරනවා මේ කටින චීවර පූජාවේ පිම් බලෙන්. ඒ නිසා තමයි කියන්න මේ කටිනචීවරේ පින මහාමේර තරං අකම්පිතයි ම භූමිය පොළොව තරන් අකම්පිතයි කලකන්. සොලවඩ බැරි පෙනක් කිය. ඊඩබස්සේ ඔයා ලහල තියෙන අපි කලිනුත් එක මතක් කළ රජගහනුවරය හිටපුූ මහා සිටානෝ ඒ බිරිඳත් එක හිංඟමනට වැටුන අවසානය සකල ධනය නැසිලක්. අවසාන්ට වයසටිගිය ජෝඩුව සීකල්පනාව නැතුව පාර අයිනෙ හිඟා කකාඉන්නවා. ලෝතුරා බුදුරජන් වහසේ වදාලා පින්වත් මහනෙනේ. තරුණ කාලලි මහන වනානං මේ දෙන්නා අරහත්වෙට පත්වෙන. තැනින් පස්සේ කාලෙක මහනඋුණානං අවශේෂ මාර්ගඵලවලට පත්වෙනවා දැම් මේ අයට සද්ධාවවත් උපද්වගන්න බැකය. එහෙනම් රහත්වෙෙන්ඩ උනත් පින තිබිලා ඒක මිස්වෙෙන්ඩ පුලුවන්ද බැරිද. ඒක හහිමි වෙන්න පුළුවන්. පටින චීවර පූජාවක් කරපු කෙනෙකුොට මාර්ගඵල ලබ්ඩ අරහත්තු ට පත්තුවට යම් පිනක්තියෙනවාද ඒ පින නැසෙනෑ එයා ඒ තැනට ගිනියෙනවාමයි. මංඕොනඒකට උදහරණයක් කියන්න. එක ගම්මානයක් තිබබ ඒ ගම්මානය ගවල් පන්සීය තිබ්බ ඒ පන්සීම මිනිස්සු මේ කුලි වැඩකරන මිනිස්සු. කුලී ගම්මානයක් ඒ ගමහාරහා පසී බුදුරජාණන් වහන්සේල්ල පස්සිනමක් වැඩම කළ වර්සාාව කාලේ. ඉදර පිරිම මනුෂික වැඩවල් ලඩ ගිල බවලත්තු ත් එකේක තැන්ගල වැඩට ගහිල්ල ේ ගමේ හිටපු ප්‍රධහනියාගේ නෝනා යන්කටයුත්තකට මාවත අද්දි පස බුදුරජන් වහන්සෙල්ල දෙක්. දෙකල එව ස්වාමින්නේ කොහිද වඩින්නේ කිව්ව උපර්සිකාව වස්වසන්න තෙන. තින් ඔබහන්සල්ට මේ අපි ගමේ වස්වසන්ට බැරිද කුටි තිබ්බොත් පුළුවන්කිෙවෝ. ස්වාමිනි අප එ ඉක්මට කුටි හැදුවත් ඔබහන්සල් වැඩන්නවාද අපි වෙනත් වස්සාරාධනාව බාරගෙන නෑ උපාසිකවකිවෝ ඇට තේර වුණා ස්වාමිනි අද දවසට පහසු තැනක වැඩන්න අද දවසට වැඩඉන්න හිට අපි කුටි හදල දෙන්න ඒ බවලතා හරි කටකාරය අවස් වෙනකුට මිනිස්සු වැඩටෙනගේ ගමය මේ බවලතාය ගහල ගමේ මිනිස්ශෝක්කොම එකතු කළ එකතු කරලා කිව්වා අපිට ගොඩාල් ලොකු පිනාක් කරැස් කරගන්න අවස්ථාවත්තියනවා ශ්‍රමණයන් වන්සිිල්ල පස්සු නමක් දැන් ඇැලි වැඩන්නවා අපි කුටි හදන්න ඕල්. ඊට පස් අර මිනිසිකුව ගොහොමදවා කරන්නේ. මම කරන විදදිිය කියල දෙන්න උඹල කරපල්ලකවවා. එදකොට දැන්ු මෙදන ඕගනයිස් කරන කවුද අර ගම ඉන්න ප්‍රධාන ව කාන්තාව එතුට ඒ ගමේතාව පිරිමි පාන්සිය ගුද්දවෙන්නවා නමුත් යංකිසි කාන්තාව පිම්බලෙන් ප්‍රබලව වුණොත්ේම එයාගේ ඒ සඳහතින පින ප්‍රබල වුණෝ දුප්පත් වනත් එයාගේ වචනය පිරිමිහනෝ ඊර්වාස අරකට්යකිව කොමද කරන්න ඕන නමුකක්ද වෙන්න ඕන ඊට පසික වන ඔයාල පන්සියේ සීය සය කොටස් පහකට බෙදන්න දැම්බල සියකේ නවානේ හට වැඩටියන් දෙපා. එක දවසින් කුටියෙකුයි සක්ම මල්ලු හාන්තරනමකට ඉන්න තැන කදපල්ලා අපි උයාගෙන පියාගෙන එන්න. කාන්තාවන්ටිකට කිව්වා දැම් මනුෂයෝ හට කුටි හදයි ඔයාල එතනින් පස්සේ මේ තුම්මාසෙම ඔයාල කණ්ඩා යන් විදියට එකතුවෙලා මේ දානිදට අවධහරි කාන්දායමකට බැරිවුණුත් මට කියන්න මම උද මෙධනය දෙන්නා කියල මෙයා මේක සංවිධානය කළා. ඊට පස්සේ මොකද කළේ ඔන්න වස්තුන්මාසය උපස්ථාන කලා පස්ථාන කල්ලා වස් අවසංවිනාට පස්සේ ඒ මිනිස්සු පන්සයම එකතුේලා සිවුරු පහක් හදලා ස්වාමිණී ඔබවහන්සේලාගේ චීවර පහසුව පිණස්සු පිළිගන්න සේක්වා කියලා සිවරු පහ පූජා කලා වස්වැසූ සංඝයට ජීවර පූජාව කළ අන්නේ කාන්තාව තමයි අපි බුද්ධශාසන ඉපදුුණී බුද්ධ මාතා මහා ප්‍රජාප්‍රතිය උත්තමාාව. බුදුරජාණන් වහන්සේ නවවතාවක් කාන්තාවන්ගේ පැවිද්ධ ප්‍රතිෙක්ෂේප කළ නමුත් අනද මොනිදුන්ගේ මැදිහත්වීමෙන් ආන්ද මනිද බුදුරජාන් වන් දිදරිී මෞවගුණන කියන්න ගත්තා. මහ ප්‍රජාපතිය කිරිදීලා හදපු හැටි. ඊර්වාශ බුදුරජාණන් වහන්සේ ඒ මවගුණ කියද්දි ආනන්ද ස්වාමීන්්ාන් සිට වදාන ආනන්ද අම්ම කෙනෙක් දරුවකුට කිරිදීලා පෝසණය කරනවා කියනෙ ඒ දරුවට නය ගෙවන්නට බෑකෙවෝ හැබැයි ආනන්ද යංකිසිකෙනෙක් ලඟට පැමිණිලා යන්කිසි කෙනෙ බදුන් සරණ ගියෝ, දහම් සරණ කිව සගුන් සරණ ගියෝොත් තමන් තෙරුවන් සරණයව්පු එකක් නාට නාග වලිගර කරන්න බැකිවෝ. ය ප්‍රජාපතිය තතාගතයන් වහන්සේ ළඟටඇවල්ල බදු සරණ ගියා කිෙව. දහම් සරණ ගියා කිෙවවා, සගුන් සරණ ගියාකෙවවා. ලෝතුරා බුදු කෙනෙ කම්ම කෙනෙකුට නයි නෑකිවෝ. නමුත් අර අම්මාගන වචනය කතාව නැවති නිතරි ඉශ්මාදු කලා ආනන්ද සසාමන්නවේ. ඒ වෙලාේ තමයි අෂ්ට රු ධර්මත් එක පැවිද්ධ ලබා දුන්නේ කාන්තාවන්. ති අද දක්වා කාන්තාවකට සැනසිල්ලක් පිණිස රිජුවම ඉදිරිපත් වෙලා කතාකරපු කෙනෙක් ඉන්නවනම් මේ ශංසනය පවා අපගේ අනද මහමොනෙද. ඒ නිසා මේ ධර්මයේ පිහිට ලබන සැනසිල්ල හොයන දුකින් නිදහස් වෙන්ඩ කැමැති කිස්සින්දුූ කාන්තාව යං කාන්තාවක් දැන් ඔන ගල්නෑව මහම වුනාා භවනාසකයි ශත්‍රී ආනන්ද මහන් සැයිදි වෙනවා. ඒ සෑයට වතප පිළිවෙතක් කරලා කාලයෙන් ධනින් ශ්‍රමයයිෙන් ගඩුලකින් හරි ඇපඋපස්ථානයක් කළේ නැත්තං ඔයාල ඔයාලට සැනසිල්ල දුන්න මොනිවරයක් පුදල නෑ. කාන්තාවන්ගේ ජීවිතයේ දුග්ගිනිි නිවාගන්න සැනසිල්ල දන්න ඒදේ සැනසිල්ලේ දිසාවට අතදික්කරපු මොනිවරයාට පුදල්ල. නන්ද පොනිිදුම් පපුදන්න ඉතිං ආනන්ද සාාවෙන්න්නහන්සේගේෙන් මැදිහත්වීමෙන් ප්‍රජාපති ඇතුූ ඇතුළු කුල්ල කතුම් පන්සීයක් පැවිදුවනා බුදුරජාණ වහන්සේ නවතාව ප්‍රතික්ෂේප කළ අත්තියෙද්දේ කොහොමහරි පැවිද්ද ලැබන ඒ පැවිද ලැබුණු පන්සයම තමයි එකල්ල එට කටින පෙන්ගවක් කරපුය එයාගේ චීවරයේ කොහොමරි ලැබෙනවා එදට අද මෑණයන් වහන්සේ නමත් චීවරයක් දරාගෙන ඉන්නවන. එතෙන්ටත් අර ප්‍රජාපති උත්තමාවිය කලින් ජීවිත කටන චීවර පූජාකරපු එක යම් සම්බන්ධයතයෙන. ඒ ලෝකෝත්තර සම්පත නොලබීදේ නෑ ඒ ස්තීර කර නො මේ ලැබෙනවාගැන ස්තීර කරනවා ගටින චිවර පූජාවක. ඔය තුන්සිත පහදවාගැන ඒ පහන් බවෙන්ම ඉන්ඩ බොලුවන්නන් පච ආනන්තරිය කරම පහ හැර යාගේ අති මෙතෙක් වෙච්ච කරම යට යවන්න බොලුවන් කියනවා මේ කට්නචීවර පජ පූජාකරපයගේ සතුටින් හිටියෝ. නමුන් මෙකින් සතුටින් ඉන්ඩ දෙන්නෙ නැ. මේ හේතු බල දහම සකස්වන්න ලෝකේ තුල මනුස්සයා කරදර පිට තමයි. එනිසා සතුටෙන් පින්කමක් කරලා සතුටෙන් ඉන්න බෑ මොකාක් හරි කරදරයක් කඩාපාත්වෙලා. හිතට කනගාටුව සංකාව වනවා. අපි ඇතින් පෞකං කෙරිලා, මේ වෙනකුට කිසිම පවක් කලේ නෑවගේ අපි හිටයට අපි අතින් වෙච්ච කර්මවලු විපාක එනවා අපිට. ඒවාගේ තමයි කොච්චර පිින්කං කරද්දිනුන් පිනක් කරපු නැති කෙන්නෙකුට වගේ කරදර යද්දී අර පිංවල විපාක නැතියෙන ොනවේ ඒ විපාක කවධාරිතයනු. මේ ජීවිතයේ අපිට සිද්ධවෙලාදයෙන්නේ සංසාරෙන් ගිනාපු කර්මටික විපාකවිදීන්ට. අපි මේ කරදරවල්ට මොහන දෙන්නේ සසරේ කරුම අපෙන් ගෙවිලයනවා. ඒ කරදරපිට හොඳ දේවල් අපි කරනකුට යහපද්දේවල් කරනකොට ආයිත් ජීවිතයකට දුක්විඳින්න්ට නැතිවෙන්න සැපය උපදන්න නිවනට ලංවන පින්ංග්‍රැස්වෙනවා. ඕකදේරුම්ගන්න ඕන. නතං ගොඩාග මිනිස්සු කියනවා මෙච්චර පින්කරන්න, මෙච්චර හොඳට ඉන්න. එඒයි අපිට මෙච්චර කරදර කියලා. ඒනිසා පින්වතුනි මතක තියාගන්න තුන් සිද්ම පාදවාගන්නුවෝ. තව එක කටිනයක් මේකට මුල්ල එච්චක මහන්තේ එයත් මැරුණ මැරිල්ල ටික කාලයක් යනුට එයාලගේ ඉඩ මෙම මේ බහිරවාන්මයක් වෙලා සැරිසරන පොඩි මිටි බඩ මහත එක් කෙනෙ. බැලින්නන්ගේ මනුසය මැරෙන්ට කලින් දවසෙත් කොට්ටසේ ඔප්පුූ තිබිල යෙනු. ඔප්පු අසක ඉන්න හැමදාම්. තු ටොල්ලුවේ දිබිල තින ගටන එනෙවෙේ. ඔප්පු. පින්වතුන මේ පින කියන එක හරි ආශ්චරය දෙයක්. දෙ මම දැක්ක විමානවත්ව එක දිවිරාජයෙක්ගි කතාවත් තියෙනවා එය තමන්ගේ පින්කම කියන්නත් මැලිවෙනවා හේතුව මිනිස්වුව එක ලොකු පිනක් කියලා හිතන්නේෙන්නේෑ. ඒ තමයි මේ කරත්තකාරයක් කැලේ මෙැදින් යනවා. යනට අ රෝධේ කරත්දෙට හිරවෙලා තියෙන්ට ගහන කඩෑනේ කැඩුණක් දැන් කරත්ත කැඩුණ. පීයක් පොරුවක් මොකුන්නෑ. ලීකපන්ඩාව මනුස්‍ය කොතනී අද්දී පවුන මේ මනුස්සය කියලා අර කරත්ත රෝධේ කඩෑනයක්ට ලී කැල්ලක් කපලඋලක් අ රෝදය ඇතුට ද උලක් ගැහවා. අර මනුස්සයට ගමන් පහසු හැදවා. ඔය පින විතරයි කියනව කලේ දෙවියන් අතරි පොදුන. දෙැමි මිනිස්සුන්ගේ අතින් කඩන පින්කංවලට යනවා සිවුරු පූජාක නොමැරුනට පස මිනිස් සොඳ ලෝකවලට යන්න නේ. ඇයියේ. අර කඩෑනේ පූජා කරපු මනුස්ස්‍යයා පිනක් කලානේ? ඒ මනුස්්‍යයාගේ පිනෙන්ය දෙව්ලෝට ගෙනිච්චේ ඒ මනුසයා මහපොලෝ බදාගෙන හිටිය නෑ. ඉහලට ගෙනයනෙ එක ෙන් එයව උඩට ගෙනෙච්ච. අද මිනිසු පිංකංකරද්දී මේ මහපොළොව හතර මායිම් බදාගෙනෙන්නේ. එම නැත්තං ඉස්තිරී පරාණයක් බදාගෙනයඉන්නේ පුරුස පරාණයක් බදාගෙනෙන්නේ. මොනුපොරු මිනිපිරියෝ බදාගෙනෙන්නේ. නඩුහබව ඔල්ලුවේ බදාගෙනෙන්නේ. මොනෝහරි දේකින් මිදෙන්න්ට බැරි අත්හරීට බැරි බන්ධනයකින් ඇලිලා ගැලිල වෙලිලා මහපොලොවේ පෘතුවයේ කාමයක්ය එක මුහුවෙලයින්නේ. පින කියන්නේ කොහොමටත් මෙයා උඩට ගෙනියන එකක් උඩට ගෙනියන පිනේ ඔහුට රැස්වෙනකුට මේ මහපොලොවේ හැම පැත්තෙෙන් මෙයා කොකුගහගෙන ඉන්නේ. උඩට යන්නේ. දැන් අර මං ඔයි කියපු මහත්තයා කටිනය කරල්ලා බහිරවාත්මයක් බවට පත් වනේ කටිනේ පිනයා උඩට ගෙනියනවා නමුත් එ මහපොලො අල්ලගෙනහිටියෝ. දෙැක්කද. ඒනිසාසදැ යාලා ගඇති නොත් ගොඩ පින් කරනවා. දැන් අද මේ ගටන පින්කම දිහා බල්ලනකට තේරෙනවා කොච්ච නිර්ලෝබීව කොච්චර මසුරු නැතුව කොච්චර හොඳට මේ පින්කං කරනවා අද කියලා. මේ පින්කං කරන විදිර මේ නිස්සු මැරුණ මේ ඔක්කොම සුගතිය යන්න ඕට. මේ උකොම දෙව්ල ඕප දෙන්න ඕන. නමුත් යංකිසි කෙනකුට වැර දෙෙනවානං ඒක වැර දෙන්නේම මොකක් හරි මේ පරහක් ඉටිනවා තුන් සිතට හානිවෙන තැනක් එදෙනවා.ටවස තව මනුසෙක් මැලිල්ල ප්‍රේතාන්මය වෙලා. ඒ මනුසය ගියවුරද්ද කටිනට සම්බන්ධ වෙලා. ති ඥාතින් අහනවා කටිනට සම්බන්ධ වු නේද ගියපාර. ඊටවසේ ඔවු ඒවුනාටඉතින් මං ස්පිරිතාලිත්දතිී කවුරුත් බලන්ඩාව නෑී. ඒ අවසාන කකාල ලෙඩෑඇන්ද ඉ්දිින් කවුරුත් බලන්නාව නෑ කියලා. මෙච්චර ජාතින් ගොඩක් ඉද්දි ලෙඩවිච්චි මිනිේ බලන්න එ නෑනේ කියලා කල්පනා කල්පනා කර කර කල්පනා කරග ඉද්දිීම් මැරිලා ප්‍රීතාත්මයක් වෙල්ලා දැම් පවුලෙම සැරිසර. දෙැක්කද එක මලක් පූජා කරල දෙවුලොව ගියා තමයි. එයි එෙමගේ ඒ මිනිසු මේ මහපොලොට කොකුක් දාග හිීන. ඥාතින්ට කොක්ක ගහගෙනනී තියනෙ. පරිවාර ජනයාට කොක්ක ගහගනී තියනෙ. එක නිෙල්ලි ගෙඩියක් පූජා කරලා උගස් කෑල්ලක් පූජා කරලා එක බත් හැන්දක් පූජා කරලා දෙව්ලෝගයේ ඒ නිසා. අද මහාන් ලොකුවට දාන පින්කං කලාට ඒ පිනට සාපේක්ෂව ගහගනින්න කොකු ප්‍රමාණය වැඩි. ඒකයි මේ මනස්සයට සුගතියමෙෙන්. එතින් මේ හරින පංහම හරියට තුන් සිත පහද වගෙන කට්න පින්කව පිරිසිුදු කරගත්තොත්. සිඳීන්න්න බැරි ධර්මාඔවබෝධයට තියෙන අවස්ථාව සිඳින්න්න බැරි පිනක්රැස්වෙනවා. බද්ධජී කියන මහරාහදාන් වහන්සේ රහත්තුනේ ගිහි ඇඳූම් පිටින් සිටුකුමාරෙක් වෙලායිද්දිින් දොරටුවළඟ බනහද්ද. ඇඳගෙන ඉන්න ආභරණ වස්ත්‍රාභරන බාධාවක් ඔන්නෑ නිවනට. සිටුවරේ ග්‍රීම බාධාවක් ොන්නෑ නිවනට ගිහ ඇඳුම පිටිින් රහත් වෙල ති න කටින පින්කංගරපු අය. එච්චර විපාකය සැලිසෙලතියෙනු. ඉතිං ඒ නිසා ඕකතමයි ලෝකෝත්ත රානි සන්සයි තවත් පැත්තක් කතා කළොත් මෙන මෙහෙම පැත්තත්වයෙනවා. මේ වස්තර දාානය අතර අග්‍ර අග්‍රම පූජාව කටින චීවරෙන් මේ ඇඳුන් දන්දීමම තුල්ල ප්‍රධාන පන්නේේ විපාක තුනක් ොපදිනු. එකක් තමයි ලස්සනම්. ඕනම ගැත කෙනෙක් හොඳට ඇන්දුු අට පස්සේ ලස්සනට ඉන්න. ඒක ඔයාලට දේරෙනවා ඔඇලගේ මගුල් ගෙවල්ද වස් වල මනමාලි මෙච්චර ලස්සනයි ඒ වස්ත්‍රාභරණයි ඒ මනමමාල නැතුවම් පරණවිදියටට අඳින්න ගත් අට පස්සේ එදා මගුල් ගෙර දවස හිටේ මෙයාද කියෙහිතෙන. ඇඳමගින් දමයි මනුසෙක් ලස්සනවීම.ඒහ නිසා වස්ත්‍ර දන්දුන්නයට ලස්සන ලැබෙන. එතවට අග්‍රම වස්ත්‍රධානය තමයි කටින්නේ දෙවියම් මිනිසුන් අතර ඉද්දී එයාට අන්නය තුළ පහන් බව උපදින සොඳුරු රූ සපුුවක් ලැබෙනවා කියන එක සිද්ධවෙන දෙයක්. දෙවෙන එක තම හිරියොත්ත අප්ප මේ වස්ත්‍රේකින් කිය කරන්නේ හිරිකෝපීන පටිච්චාදනත්තා. ඒ ලැජ්ජාව ඇති වෙන දැන් වහ දමන අවස්තෙන් වස්තරයෙන් කරන්න එක. එතුොට එක පුුණ්‍ය විපාක විදිහට ලැජ්ජ බයූප දෙනවා. ඒහනම් ලැජ්ජ බය කියන ගුණධරමය පිනකට සංසාරයෙන් සකස්වෙන එක. ලැජ්ජ බය කියෙනෙ ලෝක පාලක ධර්මය මේ අම්ම මේ තාත්තා මේ අංකා මේ අයිය මේ නංගි මේ පුංචි අම්ම මේ ආච්චි මේ සීය මේ මුුණපුුර මේ මිනිබිරි කියන ගෞරවාන්නට පරදරය උපදින්නේ ලැජ්ජ බයෙන්. ලැද්ජාව කියන්නේ පවු් කරන්න ලැජ්ජයි. බය කියන්නේ විපාකට බයයි. අපායන්න බයයි. තිරිසනෙක්වෙට බයයි. ප්‍රේතෙක්කවෙට බයයි. දුක්විදින උපත්තිවල උපදිට බයයි. සසර අන්ඩ බයයි. එකරදම ලැජ්ජ බය. ලැජ්ජාව කියන්නේ මං මෙහෙම කරන්න හොඳ නෑ. ඒක හොඳ නෑම් කියෙහිතෙන. මන් දැන් තේරෙන කෙනෙ මං මෙහම කරන්න හොඳ නෑ. අපේ අම්ම තාත දැනගත්තොත් මේක හොඳ නෑම් මට ලැඩ්ජයි. ඉමිනිස්සුන්ගේ මූන බලන්න කොහොමද. ඊලන්නු මන්දැම් බැන්දලා මං මෙහෙම කරන්න හොඳනෑ ලැජ්ජයි අපිට දැන් දරුව ඉන්නවා අපි දැ මෙහිම කරන්න හොද නෑ ලැද්ජයි නර ලැජ්ජාව උපදිනක එහෙම සිතිවිලියෙන්නේ එහෙම සිතිවිලියෙන්නේ පින්වතුන පින් බලේට. මේ ලෝකයේ ධර්මතාවයක් දේනවා යංකිසි ස්තිරයක් අවස්ථාවක් ලැබුණනොත් වරදේදනවා නරක දවල් කරනවාකය. එතුර මනිඳදුු රජ්ජරු අහනවා මේ නාගෙසේන මහරහතන් වහන්සේගේ මේ ලෝකයේ ඉස්තරියකට අවස්ථාවක් ලැබුණ වරද එදෙනවා කියලා එක දැනක දේනු තවදැනක දේන යසෝදරා සංසාරේ කවදාවත්ම යසෝදරා දෙවි වරදක් කල්ල නෑකය ඉති යසෝදරාවගන ඉස්තරියයක් නේ එ ඉස්ත්‍රරිය අවස්ථාවක් ලැබුණොත් වරද දෙනවන කොහොදම යෝදර වරදන් නොකලා කියන්නේ නාගසන මරාතරනවාස දේශනා කළලා ධර්මතාවයක් විදියටට ස්තරයට අවස්ථාවක් ලැබුණුත් වරදිී දෙනවකිල කත්තියෙනවා. යසෝදරාවත් ඉස්ත්‍රියත් තමයි නමුත් යසෝදරාවට අවස්ථාවක් ඒදුන්නෑ. හේතුව යසෝදරාට අවස්ථාවක් නොදන්න සස්සරේම එයත් එක්ක බද්ධ වෙලා විල්ලතියෙනවා ලැජ්ජ බයගේනයෙන. ඒ යසෝදරාව තුළ තිබ්බ ලැජ්ජ බයෙන් යසෝජදරාට වරදාක් කරන්න සිතිවිල්ලපත් දෙන්නේ. යසෝදරාවට ඉක්මට නිරයෝ මතක්ෙනවාකය. ඉක්මනට දුක්කිතල්ල සංසාරය මතක්වෙනවා කියනු. ඒනිසා පෙරුම්පුරාගෙන එන සංසාරී යසෝදරාවට නරකක් කරන්න පුංචි අවස්තාවක් වන්න කියනු තමා තුළම තියෙන හිරියොත්තක් ප නිසා. එහනන් දෙන් සමහර ළමයි කටයුතු කරන්න අම්මාප්ප නෑ වගේනම්. සමාර ලළයිද්‍යයා බදො මොන්ට අම්මාපල ඉන්නවාද කෙහිතෙනවා. සමහර කාන්තා පිරිමින් කටයුතු කරන විදි දැක්කම් මුම් බැඳපු අයද කෙලත් වා සමහර ආච්චල සීල කටයුතු දැකට පසේ මුම් වයසටගේ මොනවා කර ලද කියෙ හිතෙනවා කෙස් පැහුණේ නිකාන්ද කියල හිතෙනවා මන්ට සියල්ල කියලා කියන්න පුළුවන්ද කියල හිතෙනවා ඒවාගේ තැනටආව ලේජ වය කියෙන එක නැතිවීමේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්්‍යයාගේ ආවිු අෞරුදූ දහයට අඩුවෙනකුට ඒ අතර තුර අම්ම තාත්තම නංගි මේ ආක්කා කියලා ඒ ගෞරෝණිය බන්ධනී නැතිතුවෙලයනවා. තිරිසන් සත්තු වගේ හැසිරෙනවා. එහෙම වෙන්නේ ලැජ්ජ බයි කියෙනෙ එක නැතිවීම. ඉදිරියට මනුෂ්‍යයාගේ ආයුෂ අඩුයි කියල කියන්නේ මනුස්්‍යය තුළින් ලැජ්ජ බය වාස්ප වෙනවා. එයට කවර නිෙදසුන්ද වර්තමාන ලෝකයේ එමටයි නිදසුම් ලෙද්ජ බය නෑ. මං මේවා අම්ම ඉන්න තැන කියන්න හොඳ නෑ. මම් මේවා තාත්ත ඉන්න තැන කියන්න හොඳ නෑ. මම් මේවා ස්වාමින්ාන්සල ඉන්න තැන කියන්න හොඳ නෑ. පිරිසක් මැද ම මෙහෙම කතා කරන්න හොඳ නෑ. කියල ලැද්ජ බයන්නේන? උපතින් හිතෙනවා සංසාරයටම චීවරයක් වත් පූජ කල නැද්කේ. ඔබෝබම බලන්ඩ ලැජ්ජබය කියනෙක උපදන්නේ පිම්බලය කියන්නම් ඊනඟට දැනුත් ලැජ්ජබයි අඩුනම් තමන් ලැජ්ජබය උපදින පින්කං කරලා දිනෝද කියල බලන්න. ඔයා ඕනතරන් ලස්සන ලස්ස නැදුම් අඳිනවා තවත් එක්කෙනනට ඇඳුම් කටලයක් දීල තිනොද කියලා බලන්ඩ. තමන්ගේ අතින් චීවරයක් පූජා කල්ල දිනෝද කියලා බලන්න. කටින පින්කමඟද හිත්තට එ එකඟව සාද කියල අනුමෝදංගලා තිනාද කියලා බලන්න. ලැද්ජබය කියන එක උතුම් බවෝ තේරෙනවනන් දරුවන ඒ ශේෂ්ඨ බව තේරෙනවනම් මේ මනුස්සය ලස්සන කරන්නේ ලැජ්ජ බයින් කියලා තේරෙනවනම්. මේ වස්තර පූජාමය කතින පූජා කියයනක මඟහරන්නේ. තරුණ සමාජයට තියෙන විශාලම හානිය තමයි මේ ලැජ්ජවයි නැතිවීම. ඒ නිසා මේවාගේ පිංකංවලද පෙරට එන්නොමෝ ඔන්නේ ඒ අය. අපිට සසරේ හරි ලැද්බයි උපදීවාකය. දුප්පත් මිනිහට දුප්පක්කම දේර ෝන ගේමිනිිය දන් දෙෙන්න්න ඕන. දන් දුන්න පලියට මනුසගේ දුපක්කම මේ ජීවිතය නැති වෙන්න හැබැයි සසට දුපක්කම ගෙනියන්නෑ. තමන්ට ලැජ්ජ බය කියනෙ එක අඩුයි කියලා දැනෙනවාන. ඊට ප්‍රතිවිරුද්ධ කරමය දමන් කරන්න ඕන මේ ජීවිතයේ හැලැපින්ංවලට මෝනදේ. සසරට ප්‍රශ්නය ඉන්නෑ. ලැජ්ජ බය තියෙනවනම් කෙනෙක් තුළ බයේ බුද්ධ දේශනාවල ති යන් කිසි දුවෙක් තුළල ලැජ්ජ බයි තියෙනවනම් ඒ දියනයට අනාගතයේ පින්වන්ද දරුවක් උපදිනවකයන. ලිච්චවී මහරජ කෙනෙකුට විශාල ඇඟක් තියෙන කළු මහත කැත ගෑනු කෙනෙක් තමයි අගවිසව කරගනීම. එදකට ඕක කසකොසුවෙන් ගිහිල්ලා. දන්සාවා මන්ටම ආදුරනමගොත් ඔයක කතා වැදන. ලෙච්චවී රජරුවන් ස්පේන ඇද්ද මන්දන්නේ අරුන්ද අගවිස ඕකරගෙනඉන්න කියිය ලොවතුරා තතාගත අපේ බුදුරජාණන් වහන්සේ දේශනාකළ ොය රජරෝ විවාහයේදී රූපය බලන්න ඇැකවෝ සසර පුරුද්දක් ඔය රජුරෝ මීට කලින් ජීවිතයකදී රජමාලිගාව ඉද්දී ජනෙල් කවුලොවෙන් බලාගෙන හිටිය මේ පාරදිහා එතට කැත රූපයත් තියෙන කලු ගැනු කෙනෙ ඔය පාරියම්. ගිහිල්ල එයා ඇතකට ගිහිල කවුරුුවට නැති දැනක කැලෑවක වගේ කගුඩක් වටපිට බැලුව කවුරුවර ඉන්වාදක කවුරුත් නෑ. දස මෙයා මෙයාගේ ඇඳුම අර සරම වගේ වටේට මෙවා කරගන සරම ඇතුලින් පාත්වෙන වගේ වස්තරෙන් වටකරගෙන පාත්වෙලා කැසිගිලි කලා. ට පස ක්මට නැගිට්ටා. ඒ රජ්ජුරුව ඒක දිහා බලාගන කල්පනා කරනවා යාගේ රාජ්‍යධර් රාජ ධර්මේ එයාලගේ පතපොතේ තියනව යන්කිසි ස්තරියකට ලැජ්ජ බයතියනවන එයාගේ ගර්බාසය නිරෝගි නම් එයට පින්වන්ද පුතෙක් උපදිනවාකය. තු රජ්ජුරුවෝ තීරණය කළ මෙය උුන්දට වටපිට බල ඇඟ වහගන තමයි කැසිකිලි කළේ. මේ කෙල්ලට ලැජ්ජ බයතියනවා. රජර හි දධ බලනන්නකු. ඊළඟට තමයි මෙයා කැචකිලි කරපු ගමන් ඉක්මට නැගිට්ටා. වැසිකිිලි ගහිල්ල ඉක්මට නැගිටින්න ලුවන් වෙන්නේ හොඳ නිරෝගි ශරීරයක්ත්වයෙනවා කෙනෙකුට නිරෝගි ගර්භාසයවයන කෙනෙකොට. රජ්ජරු තීරණය කළ මෙයාමං විවාහ කරගන්න ඕන. එදොටේ රජුරුවන්ග ජීවිතය තිීන් බේ කාමාසාාව නෙවෙයි. යාපත් පරපුරක් හදනය එක. ඊර්වාසයා විහාකරගන රන්රුවම් මත අභිසේක ලග විසෝ කර ගත්තේ ලොවතුරා බුදුරජාන් වන්සේ වදාළ පින්වත් මහනන ඇයට උපම් පුත්තරයා සක්විතිරජෝනාකය. මතක තියාගන්න දුවේපුතේ දැං අම් අම්මතාතලට විශසේසින් කියන්නේීම මේ කොල්ලො කෙල්ල දෙෙන් පරිසංකර නමාාරයි. දැං කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ අතර පරතරේ පෝර්නෙගේ ඩිස්පලේක විතරයි. පෝ එකේ වීදුරතියනෙ ඒක එහ පැත්ති කෙල්ල මේ පැත්ති කොල්ල කෙල්ලු කාමරවලට දදාලා දොරවල් හල කෙල්ලු බෙරන්න බෑ. කෙල්ලික් බේරනෝ නම් බේරෙන්නේ ලැජ්ජ බයන් විතරයි. මං මෙහෙම කරන්න ඕදනෑ අම්ම මව බලාගන්නවා මෙච්චර කාලයක් මව පරිසං කළ කියල ලැජ්ජවයි කෙල්ලට ඉපදනොත් මම දැන් කෙල්ලෙක් මං පරිසං වෙඩ ඕන කෙල්ලට හිතුනොත් විතරයි කෙල්ල පරිසඟය තු කොල්ලෙකුට ලැජ්ජ බයිතියෙන්න ම මං මෙ අත්තෙක් නං යාළු ලයින්න මං මෙයා නම් බන්ධන්නේ මං මෙ අත්තක මෙහෙම දැන් කතා කරන හොදයිද මං මෙයාට ගරු කරනවා කියනක උපදීන් නැත්තන් නනං ඒ දෙන විහා වෙනවන ඒ ජෝඩුවතුරම ලැජා බයි නැත්තං ඉපදින දරුවා ඒයාලට මහරය දරුවක කොපතින. ඒනිසාම මේ බණහන තරුණ පරපුරේ දරුුවන්ඩයි මේ කියන්නේ දූලපුතාලට අනාගතය උඹලගේ හිත්වලට වේදනාව දෙෙන් නැති. උඹලට සැනසිල්ල ලබා දෙන දරු සම්පතකට උඹල කැමැතින? දෙම්ම උඹල ලැජ්ජ බයිෙන් යුක්ත වෙනවා කියෙල්ලා හික්මෙන්්ඩෝ නෑ. තමාතුලෙ වැනි ලැජ්ජ්‍යබය කියන ගුණදරම නැත්තම්. එවැනි පින් වූ ඒ පින්බලයකකින්න ලැජ්ජබයි උපදන්න තමාතුළ. මෙනිූ පූජාවන් සිද්ධ කරන්න. මෙවැනි පින්කං අනුමෝදන් වෙන්න ඊටු පසි පින්වතුන ඊළඟට උපදීන විශේෂපුුණ්්‍ය බලයේ තමයි මතගතියා ගැන මේ චීවර පූජ වස්ත්‍ර පූජාවල් කිරීමේ හොඳ මහනකමක් ලැබෙනවා කියලා තියෙනවා. ඇත්තනම හොඳ ශ්‍රමණයන් වහන්සෙනම බිවෙන්නේ ඒ ස්වාමින්න්නාන්සි තුළ ලැද්ජ බය තිබ්බෝ. ඒක අර චීවර පූජාව මහනකමට උපකාර කරන්න. බුදුරජාණන් වහන්සේ ඉන්නවා මං බුදුරජාන් වහන්සේ ඉන්න තැන ඔන්න ආනන්ද මොනිදන්ට අපගේ ආනන්ද මොනිදුන් තම ගොඩෝ සිවුරු ලාබේ ලැබිච්ච කෙනෙ සංසාර ගොඩාක් වස්තර දන්දුුන්න කෙනෙක් ආනන්ද මොනිදුුන් අපගේ බුදුරජාණන් වන්සේ පස්ථාන කරද්දි රාගේ දුරු නොකර සිටියදී දේශේ දුර රාගදේශමෝ කෙනෙක් විදිහයට ඉඳලත් අවුරුදු විසිපහ රාගහිතක් ඇවිල්ලනෑ කොහොම ලැද්ජවයක් ඇත්ද ඇයි උදේ තුන්වරුව බුදුරජාන්සළඟට යන්ඩපැයි ඒ හිතේ කහට අක්නෑ. අ බුදුරජාණන් වහන්සේට ධානපාත්‍රී ගිහිල පූජා කලේ කහට නැති හිතකින්. බුදුරජාණන් වන්සගේ පා දෙක ඇල්ලුව කහට නැති හිතකින්. බුදුරජාණන් වහන්සේ පැම්පාසවෙල උඩටාවට පස්සේ මේ පිටට අතතියල මෙහෙම සම්භානය කල්ලා තිනවානන් දසා ව අන්ස. ඒ අධදකඒකට සුදුසුයි. ඉච්චර ගෞර ඔයක්ත්තිේනවා. ද ම මේ බනපුට න්ටගෙන දැම්ම මේ මහොතේ ටිකට කලින් කල්පනා කළා. මේ ධර්මාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාසනය. රහතන් වහන්සේලගේ ධර්මාසන. අනේ මනිවරු එදා ධර්මයේ දේශනා කලේ රාග කියනෙ එක කළඳාක් නැති හිතකින් මේ පුටු එබන කෙවි. දේසේ කියන එක කළඳක් නැති හිතකින්. ඒ මුනිවරුන්ගේ ධර්මදේශනා කොච්චර පාරි සුද්දයිද. මිනිස්සු මඟ පල් ලබනවා කියෙනනක ගෙන හන්ඩද දෙයක්ත ේෙනවාද. අදද කෙලිස් සහිත ලෝක කැකෑරී කැකෑරී තමයි අපිට පින්කරගන්නඩ සිද්ධ වෙලා තිෙන්. ඒ අය. ඊට පස පින්වතුනි ඊළග පොණ්්‍ය බලය තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයේ උපදින්ට උපකාර වෙන පින්කමක්කේනවා වස්තර දාානය ඒ වස්තර ධදානාත රග්‍රයි කටන ජීවරරි. කට්නචිවුර පූජාවෙන් බලවත් අග්‍රව වූ ඉන්දිරි සංවරයක් උපදිනු. මොකද ඉන්දිරි සංවරේ කියන්නේ. ඉන්දි්‍රියන් කියෙලා ඉන්ද්‍රියන් හයත්වයනු. ඇස කාන නාසය දිව කය මනස. මේ ඉන්දිරිියන් හාය ගණ දෙනු කරනවා දව හයක් එක්ක. මොනවාදේ. රූප, සබ්ද, ගන්ධ රස පහස අර මොනුවේ නැතන් සිතිවිල්ලි. ඉන්ද්‍රිය සංවරයේ කියල කියන්නේ ඇහිං රූප බලද්දී ඇහැට රූප පේනකොට රූප ෆිල්ටර් කල්ලා ගණ්ඩ ඕන ඒ කියනෙ හැට හොන්දේවත් පේෙනවා නරකේවත් පේෙනු. යං රූපයක් බලද්දි ඔලු අවුල් වෙනවනම් ආසාව රාගේ ලෝභකම ඇවිස්සෙනවනම් තර්හා ඇවිස්සෙනවනම් ඇතුළි අරුබුදයක් ඇතිවෙනවනම් ඒ රූප නොබලා ඉන්නෝන එවැනි හිතා අවුල් යන රූප නොබල ඉන්න ඕනන් කෙනෙක් එකට ගෙන ඉද්‍රිය සංගරේකය. කණෙන් ශබ්දහාලා සමහර සබ්ද තිනෝ ලෝබේ ආදී අවුල් ඇතුළේ ඇති වෙනවා. ඒ ලෝබේ ආසාව තරහා රාගය ඇතිවෙන සබ්ද අහන් ඇැතුවවෙන්නවා. එවිදිට ගඳ සුවද රසය පස මේ පහස වින්දට පසේ මං අවුල් යනවා කළ තේරුුණු. මේ පහස නිසා මගේ සීලේටහානවෙී කියල තේරුණු. මේ පහස නිසා මගේෙහි ඔලු අවුල්ලුවයි කියලා දේරුුණොත් ඒ පහසවෙදි ඉන්න. එගරිකන ඉන්දි්‍රිය සංගරේය. මං මේ මේ සිතිවිලි හිතන්න්න ගියෝත්දේ මගගේ ඔලු අවුල්ලනවා. ඔ අමත කල් දදාන්නඕන කළේ සිතිවිලි හිතන්න ඇැතුව න්නවා එකට ඉදි්‍රියය සංගොරේ දැම් බලන්න දුවේ පුතේ පින්මතුනේ පෝර්්‍ය එකක් ගත් තට පස්සේ පෝර් එකේ. කෙලවරක් නැතුව රූප පේනකොට ඒ රූපා අතරින් තමන්ඩ හිතෙනවනම් මේ රූප බලන්න හොඳ නෑ කියලා එය නොබල ඉන්න බල්ලනවා. ඒක එයාට නතර කරගන්න බෑ. ඒකට ගැන ඉන්ද්‍රිය සංගරේ නෑ. හොදේවයි නරකෙවයි ඔක්කොම හානවා. ඉන්ද්‍රිය සංවරේ නැෑ. හැම පහසක්ම ලබනවා. ඉන්දිරි සංගරේ නෑ. හිතන්න ඕනේව නැතිේයි ඔක්කොම හිතනවා. ංරේඒ නිසා මෙතන ඉන්න යං කෙනෙකුට තමගේ හිත දිහ තමන්ඩ බලන්න පුළුවන්න තමන්ගේ දුරුවලකම පේෙන් ඕනම්. ඉන්දි්‍රිය සංගොරයේ කියන එක තියෙනවන යංසි ගෑල් ලොමේ තුළ එයා තරංහුන් ලස්සන ගෑල්ලොමෙක් ලෝකෙන ලැජ්ජ බය ඉන්දිරිිය සංගරය තමන්ගේ දුව ගැන තමන්ගේ පුතා ගැන අම්මයි තාත්ට විශ්වාසය නැත්තම් මුන් ලැජ්ජ බය සංවොරයක් තියනෙවුන් කියල විශ්වාසයන් නැත්තං ඒ අම්මතාතක් ගින්දරිින් ඉන්නේ මුම් මොන්න නාඩගමක පටලවේදකය. කසාද බැන්දට පසේ තමන්ගේ බවලතා. තමන් බැඳපු නෝන ලැජ්ජ බයයි සංවොරකමයි නැතුවටික නැට්ටුක් කාරගතියන්නන් තියෙන්නේ. මිනිහට බයයි මේක මොන නාඩගමක පටිලවේදි. සමග මනිියයා ලැජ්ජාබය සංවරයයා නැති මිනියෙන්න්නම්. බවලතාට හරි බයක් ගින්දරක් සැකයත් තියෙනවා මේ මිනිියම් මොන නාඩගමක පට ලැවේද කියල්. මේ ඉන්දිරියේ සංවරේ ලැජ්ජබය සම්බන්ධතා තියනොනීද. බොහෝ දුකසේව ජීවිතයගත කරන්න. ඇබැ යංකිසි දුවෙක් ය පුතික් ලැජ්ජබයින් යුක්තයිනම් සංගවරෙන් යුක්තයිනම් ඒ අම්මට බය නෑයයි දන්න අපේ දරුවෝ වගේ පටිල වෙන්නේ තේරය තවන්ගේ නෝනට සංවරයේ ලැජ්ජ බයතිය නොන මනුසයාට ගිදරන්න ඕන තැක යන්න පුළ ඕන තරම් පිට ගිහිල්ල ්‍රස්සාාවල් කරගෙන ඉන්න පුළුවන් බයනෑ නෝන ගැන අපි නෝන එහෙම නෑ කෙලය දන්නවා. එයාටඒ විශ්වාස ඇතිකලේ එයාගේ චරිතෙන් නමුත් කොල්ලෙ කෙල්ලෙක් තෝරදදි කෙල්ෙ කොල්ලෙක් තෝරද්දී ය ඉදි්‍රිය සංවරේ ගැන සංවරපු කමයි ලැද්ජ බයයි කියන නිර්ණායක දෙක අහලකටවත් ගන්නේ. රූපි කොහොමද හැඩ වැඩ කොහොමද එයා කතා කරන්නේ කොමද එයා දූප්පත්්ද යා පෝසද්ද ඔයවාගේ දීවල් හොය හොයා තමයි කොල්ලුකිල්ලු තෝරගන්නේ. ලැද්ජ බය සංවරී ගැන හිතන්නේ. නොවොත් පවුල් ජීවිතයේ සමාර වෙලාවට ලැද්ජ බය නැතිවීම නිසා සංවරේ නැතිවීම නිසා කවල් ජීත අරබුදැහැත් ඇති වුණොත් එහෙම ලස්සනින් ඒ ප්‍රශ්න විසඳන්න බෑ. කොරියාවේ අවුදු විසක් ඉඳල හම්බ කලත් ඒ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ විසඳන්න බෑ සල්ලිවලින් විසඳන්න බෑ ඒ ප්‍රශ්න. ලැද්ජ බය සංවරය නැතව වනොත්තේම. මිනිසුන්ගේ ජීවිතයට සැනසිල්ලක් උපද්ද වන සාන්තියක් උපද්දව වන බලවත් ගුණ ධර්ම දෙකත් තමයි හිරියත් ඔත් අප කියන්න ලැද්ජ බයයි. ඉදියංවරය එතින් ඒකයි චීවර පූජා කරන කෙනෙකුට හොඳ මහනකමක් ලැබෙනවා කියල කියන්නේ මහනකමට අත්‍යවශ්‍යමදේ තමයි ඉදි්‍රිය සංවරේ. ඉන්දි්‍රිය සංවරය තිබෝත් ඒ ස්වාමෙන්න් වහන්සේ රැක්කෙනවා බබලනවා. මේ ගෞතම බුද්ධ සාාසන ඉදිද්‍රිය සංවෝරය අතරින් අග්‍ර නන්ද තෙරුන් වහන්සේ. ඒ නන්ද තෙරන් වහසේ සංසාර වැඩිපුරම කල්ලා තින පින්කම තමයි සිවුරු පූජා කරන එක චීවර පූජා වස්තරදානවා. ඉතින් ඒ නිසා එවැනි වූ ආනිංස සැලසෙනවා. වස්ත්‍රදාාන අතර අග්‍රයි කටිනචීවරි. පිංහතුනෙ මේ මිහි මඩලේ වැඩඩි පුරම්්ම ඇඳුම් පාවිච්ච කරපු රජ්ජුරෝ තමයි නන්ද මහ රජ්ජරෝ. මේ මිහි මඩලේ සිනිදුම වස්ත්‍ර පාවිච්චි කළේ නන්ද රජ්ජරු. මේ මිහිමානලේ රජවරු අතරින් වැඩි පුරම ඇදුම් ගබඩ තිබ රජ්රුව තමයි නන්දමහා රජ්රුව. ඒ නන්ද මහරජත්තුමාට ඉච්චර වස්තර ලැබුණෙන් කලින් ජීවිතයේ පසේබුදු කෙනෙකුට වස්වැසූ පසේබුදු කෙනෙකොට වස්සාවාසික අවසාන චීවරය හදද්දී සිවරු රිෙද්දක් මදි වෙලා තමන්ගේ උතුරු සරගෝදීලා අර සිවුරේ කෑල්ලට. වස්වැසූ පසේබුදුරජාණන් වහන්සගේෙට කිය සිවුර මහන්ද තමන්ගේ සලුවදේලා ඒ පින කොච්චර ආවද කනුන අපේ බුද්ධ සාසනේ ලෝතුරා තතාගතයන් වහන්සේගේ සුගත් මහා චීවර ධාතුව පොරෝප, මනිවරයා බවට පත්වන. කෞද. මහාකශ්සප මහරතන්ස. මහාකස්වප මහරතන්වා. නන්ද රජ්ජුරුවෙලා ඉපදනේ මහකස්වප මහරතනවා. උනන්සේ පිරිිුවම් පාන වෙලාවෙ සුගත් මහා ජීවරධාතුව නවල හිසල්ළඟ තියාගෙන අධිස්ථාන කල්ල පිරිිුවම් පෑවි. අදටත් සිවර ලඟතියන රහතන් වහන්සගේ දේහය දඹදිව ගුරුපාද ලන පරවතයෙන අස්සශ්‍රී දේහේ අදටත්තය. මෛත්‍රී තතාගතයන් වහන්සේ ලෝකයේ පහලු නාම ඉරදිියෙන්ගේයේ දේහේ නැගිටල. ඒ චීවර මෛත්‍රී බුදුරජන් වන්සිට පූජා කල වන්දනා කළ නැගිතිනකුටම. ඉබේම හටගන්න ගින්නකින් දේහේ දෙවිලයනෝ. මේ බුද්ධසාාහසනඉඳල ඊළංඟ බුද්ධසාාසනය දක්වා. සිවුරකින් යා කරවනවා. පසේ බුදුකෙනකුට කට්නචීවර පූජාවී වස්තරයක් පූජාකරකු පිින්බලයට මහන් කස්සප මහර අතන්නවා. ඉතිං ඒ නිසා ඔයාලගේ ජීවිතයේ, සිද්ධ ච්ච පිංකන් අතර සුවිසේසී පින්කමන්තම අදම මේ කට්න චීවර පූජාවෙන් රැස්සෝනි. හිෙහිතා සතුටු එන්න. කරදරෙයි බාධයෙයි තුන් තැනක කරදරයෙනවා. පින කරන්ඩ කාලේ කරනකොට තවමිවරණෑ කරදරගෙනඒක. මේක කියන්න බලන්න මිත්‍යාදුෂ්ටියෙන් හිටකු මනුස්සෙක් මරණමංචකයේද මිත්‍යාදුෂටියය අත්තරනවා. දැන් මෙයාගේ මිත්‍යාදෘෂ්ටියය මෙතෙක් තිබ මිත්‍යාදෘෂ්ටියය පරලෝ දුගතියකට යන්න්න හිතුවෙනවාද අන්න ඒ වගේ තමයි පින්දහන් කරගෙන දැන්ගන්න මේ පහන්සිත සද්ධාවන්ත හිත මරණ මංච කහරි වෙනස් කරගත්තොත් මේ පින ඊළඟ ජීවිතයට ඇතිවිදියට? ඔයාල කට්න පින්කම හරසරින් කළා වගේම පෞද්ජලිකව දැන්යුද්ධයක් කරන්න ඕන තමන්ග පින් හිත නසාගන්න නැතුව ඉන්ඩ. ඔය කටින් කවදාවත් අපි කටින පින්කමක් කරු මෝඩකමක් අපි දන්නවනම් ඔොහොම කරන්න කවදදාව සිතිවිල්ලක්වත් උපත් වන්න පා. සතුට එම හිතන් අපි පුද්දුම පිනක්රගත්තේ. අපි මේ වයසට අපිට මෙහෙම කරගන්න පුළුවන් ගොුණනින් කියලා සන්තෝසිෙන් එන්න. ඉති ඒ නිසා ආසිරවාදයක් වසයෙන් මම ඔබට දෙනවනම් ඔයේ තුන් සිත හොඳට පැහැදි. ඒ දැන් ඇතිවිච්ච සතුට මේ කට්න චීවර පූජාවයෙන් ඇතිවිච්ච පිනට හානියක් නොවී සුගතිය පිණනිසන් නිවන පිණිසත් මෙහි මහාපින හේතුවාසනා වීවාකලතමයි අසෙරාදකරන්න. ඉතින් මේ මහා පූර්ණ්‍යස්කන්දයේ, තුන් මාසයක් සංඝයායට ඇප උපස්ථාන කරලා. ඒවාගේ වැඩ සිටිය සතාධික සඟරුවනට චීවර පූජා සිද්ධ කරලා, උතුන් කටින චීවර පූජාව සිද්ධ කරලා, මහාසාංගික දාානයක්ත් සිද්ධ කරලා. ඉන්න සියලු දෙනවාට සංග්‍රහ කල්ල දන්සෙල් පවත්වල. මේ ධර්මානු ශාසනාවටත් සමන්දීලා. මේ රැස්කරගත්ත පින. උතුන් චතුරාරරි සත්‍ය ධර්මි අවබෝධ කරගැනීමටම හේතුවාසනාවවා. එතින් මේ පින්කම කරද්දි මට හිතෙනවා මේ පින්වතුන් මේ දරුවන් අපිට හොඳට පින්කම කරගන්න ලැබේවා කියලා යන යන ැන වැඩ වැද දිවරුන්ට පින්දි ඉල්ලා හිදෙන්නැදී.ඒ නිසා මේ පින්කමට උදව් කල සියල් උද්දිවිවරු. සද්ධවිදාානෝ මේ පින් අනු මෝදංවේවා. විස්කන් දෙවියම් පින් අනුමෝදන් වේවා. දතරාෂ්ට විරෝඩ විරූපාක්ෂ වෛස්ත්‍රවණ කන සතරවරන් දෙවවි මහරජදරුවූ පින් අනුමෝදන් වේවා. ඒවාගේම ආලවක සෙම්පදිදුන් ඇතුළු සෙෙන්පති දෙවියෝූ පින් අනුමෝදැන් වේවා. විශ්ණු කතරගම සමං විීසන දැඩිමුන්්ඩ අ යනා එකක ගම්භාර පත්තිනයාදි නානා නම්මැති නානා ගෝත්‍රඇති දෙවිදේවතාවූ පිින් අනුමෝදැන් වේවා. ඉං මට පකාර කළ දේවතාවෝ පින් අනුමෝදංවේවා. නාලෝ නාග පිරිසද පින් අනුමෝදං වේවා. ඒවාගේම කොරයාාවේ සේවේ රද්දිි ගොඩා කරදරබාධ මද්ද ළමයිටෙහින්ඳතියෙන්න්නේ. ඉතිං ඒරටේද අනතුරක් නොවීමේ දරුවන් ආරක්ෂ කළ දෙවවරුන්ට පින් සිදුුවේවා. එතින් මේ සියලූම පින් දෙවියන් බඹුන්නාගින් සතුටින් අනුමෝදංවී බුද්ධ සාාසනයත් මේ සියලු දෙනාත් ආරක්ෂා කරත්වා.ඒවාගේම කොරයාාවී සේවේ කරමින් සිටිය හෝ සේවේ කරලා පැමිණහෝ මියගිය යංකිසිගෙනෙක් වේෙනම්. ඔයාල නංවසිෙන් ගුණවසින් සහි කරගන්න ඒ සියලු දෙනාට. මේ පින් කමට සහ සම්බන්ධ වන ඔබ නමේ මිය පරලෝගේ යම් ඥාතයක්කය දේ සියලු දෙනාට. මටත් මේ පින් අනුමෝදන් වෙනවනන් කියල යම් ප්‍රාණකාරයෙක් බලාගෙන සිටිනවනා. ඒ සියලූම මියගේ ඥාතින් මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේට පත්වේවා කියල සාධකෑන් ව. ඒවාගේ මේ මහා සම්පත ඔයාට උදවනේ අපේ පරම පූජනය ගුරුදේවොත්තු පින්වල් ලොකුසාමෙන් හන්සේ ගි කල්්‍යාන මිත්‍ර ඇසරනනිසා. ලිකසාාවවි වහන්සේ පහල ොවද අපි ද න්නර්නයමේ කරන්නන පින්කන් කියන්නේ මකක්ද කියලා. ඉතින් අපේ ජීවිතය අනෝබෝධය කියන එක දුරු කරලා. මේ පින්කන් කරන ඇට අපි අති මෙච්චර ආනුභහව සම්පරන්න පින් කෙරෙන්ට අපි තුළ සද්ධහ උපද්වල මේ සගරුවන පිහිටවලා. මේ සගරුවනට ගුරුහරකන් දෙමින් අපගේ පින්වොල් ලොකුසාමන් වහන්සේ ඇතිකරපු යහපත සුළ පට දෙන්න වෙයි. තින් ඒනි පරම පූජනය ගුරුදේෝවත්තුොන් පින්ිව ලකුවාමින්න් වහන්සට මේ පිම්බලෙන් නිදුක් නිරෝගී දීර්ඝාශවීවා සියල් ුවදුරු දුරු ඒවා ධර්මාවබෝධේටම හේතුවා සනාවේවා. ඒ ඔගේ මේ පංවතුන්ට මේ පින්හම හොඳින් සිද්ධ කර ගන්ට උපද දෙෙස ලබාදන්නාව අපගේ ඉන්දවන්ස ස්වාමින්න් වහන්සේ. එව ඒවාගේම මේ යුගේ මේ කාලයේ දක්වාම කොරියාව අසපුූ පටන්ගත්ත කාලින්දල වැඩිටපු සියලූම ස්වාමින්නාන්සේලාට. ඒවාගේම ලංකාවේ මේ ඇතන් සම කල්්‍යයාන මිත්‍රර ඇසුරෙන් උපදේස ලබාදන සියල්ලු ස්වාමිින්නාන්සේලාට මහමවුනාවි සියලු ස්වාමින්නාාන්සේලාට ලක්වැසි ලෝවැසි සියලු සඟරුවනට සිල්මාතාවරුන්ට මේ පිම්බලින් ධර්මාාවබෝධීම සැලසේවා. ඒවාගේම රැස්කර ගන්ටිදනාාව සියලූම පුන්නේ ධරමයන් ඒ කාන්තෙන් අනුමෝදන් වෙත්වා අනගාරික දරුවන් පැවිද්‍යාපේෂක දරුවන් මේ පින් කමට සා සම්බන්ධෝන ඒ දරුවන් පිරිසක් නොබෝධනකින් පැවිදිුවෙනවා ඒ දරුවන්ගේ පැවිදි ජීවිතයේ සාර්ථක වේවා ඒ දරුවන්ටක් ගෞතම සසුනී පිහිට ලැබේවා. ඒවාගේම කොරයාාවේ සේවේ නියුතු ඒවාගේම සේවය කොට මෙහි පැමිණි තුන් දෙපිරිසම එකතු වෙලා ඒ පවුල්ලල ඥාතින් හිතවතුන් හිත මිත්‍රාදින් දවාදරුවන් අබුවන් අදිි සියලු දෙනා එකතුව මේ පින්කම ඉතාමන් සද්ධාවෙන් කළේ. ලංකාවේ නානා දෙසින් පිරිස එකතු වෙලා කටින පින් ගම කළේ. ඉති ඉතාමත් සොඳුරු පින්වන්ත කිසිම අඩුවක් නැති කටින පින් කමක් අද සිද්ධ වුණ. ඉති ඒනිසාන් ගුඩාත් දෙනනාට පිංග්‍රැස්ස ආකාරයෙන්ම සිද්ධෝන. අපට. මේ පිංකම සමඟ අපපගේ ගුරු දෙවිඳුන් ඇතුළු සියලු සාාවිිනාාන්සේලා එකතු වෙලා ඔබට ආසිරවාද කරමින් මේ පිංගම කිරීමත් එක්තරා විදදිහක විශේ සවස්ථාව. ඉතිං ඒ නිසා කොරයාාවේ කඩන පින්කමට කොරියාවේ පිරිස එහි සේවේ නියුතු ඒවාගේම දැනට ලංකාවට පැමිණෙන සිටින ඒ සියලු දෙනාඩ මේ පින් අනුමෝ දැංගුඒවා කායක සුවෙන් ඔබ සූපත්තුවේවා මානසික සවයෙන් සූපත්තුවේවා. නිතාවාමත් අවුරුද්දකින්දලා. ගිය කටනෙන් පස්සේ මේ කටනේ දක්වාම එකම ඉලක්කින් එකම අදහසකින් කොච්චරණං වචන කතා කර ලැතිද කොච්චරනන් දුවපෙනල් ඇතිද කොච්චරනං හිතන් සංවිධානය කරලා ඇතිද. මේ කටන පින්ගම කරගන්න න? තින් දෙම්මි රැස්කරගත පින රැකගන්න. මැනිකක්වාගේ රැකගන්න. නිතර සෙහි කරන්න අපි මෙහම පින්කමක් කල්ලාකයා. මේ එක විදියට මේ වස් ඇඳුම් අඳ ගණ්ඩ කියන්නේ ඒ විසිපූජා පෙරහැරව අර පිංකම හොඳට ඇතුල්ලට කිඳල් බහින්න යොය කරන්න. එනිසායි ඒ ෆිංකම හොන්දට හිතේ රඳව ගන්න කවුරු. ඉතින් මේ පැමිණ සිටින චටි දූලපු තාල්ල දරුණ දූලපුතාල අම්මල තාත්තල වැඩහිටිය අයි. අපි හැදූ වැඩු දෙමවපි වකුරුකරු ගුරුවරු වච්චන මාත්‍රයෙකින් හරියංකිසිකනි කනේ හොඳයි කියල සම්බන්දු නදී සේලු දෙනාට පින් සිදුවේවා. සිියවුරු මහණ්ඩ පිරිකර සකසන්ඩ මේවා සරසන්ඩ මංමාව සරසන්ඩ මේ පින්ංකම සොඳුරු කරන්න. යංකසිකෙනෙක් වචනෙසින් හරි උපදෙස් දුන්නද මැදියත්තුනාාද සහයෝගේ ලබා දුන්නද සියල්ු දෙනාට පින් සිදුවේවා. කොරියාවේ සේවේ නියොතු දරුවන්ඩ සියලු ආරක්ෂාවේවානතුරක් නොවේවා. ඒ දරුවන්ගේ ජීවි තාලෝකමත්වේවා සත්පුරු සැතුර ලැබේවා. ලංකාවට පැමිණි දරුවන්ගේ ජීවිතතාලෝක මත්වේවා සැනසේවා දියුණුවේවා ශාසනක පිහිට ලැබේවා. ඔබ සියලු දෙනාට දුක්ඛිත සංසාරයෙන් නිදහස් වන්න මේ පින් හේතුවාසනාවේවා. හොඳයිහි දැම්පිරිකර පූජා කරගන්න නමෝබුද්ධා නමෝබුද්ධා. नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो